ඒ නම් අද මේ දහඅටවෙනි සති සංවදයේ විසින් සති සංසදයේ විසින් පවත්වනු ලබන වැඩමුළුවේ අවසාන දවසේ අවසාන දේශනාවක් අපි සමරන්නේ. එහි ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා සාදු නාමයෙන් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිංස සම්බන්ධනෝ ලෝකෝ කිංසු තස්ස විචාරණ කිස්සස්ස විපහානේන සබ්බං ගෙන්දති බන්දනම්මි නන්දිය සම්බන්ධනෝ ලෝකෝ තස්ස විචාරණ තණ්හාය විපහානේන සබ්බං ගෙන්දති බන්දනම්මි සාදු සාදු සාදු. පින්වත් කල්‍යාණ මිත්‍රවරුනි, මේ සමයේද සති සම්පත සංසදයේ විසින් පවත්වන ලබන ආඩවෙනි වැඩමුළුවේ අවසාන දවසේ අවසාන ධර්ම දේශනෙටයි ලැබිලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහන පුරාවට අපි යොදාගත්තු ගාථාව තමයි මේ ගාථාවක බොහොම බුද්ධිමත් තීක්ෂණ බුද්ධියක් තියෙන දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා, මොකක්ද මේ ලෝකයේ තියෙන බන්ධනය? ඒ බන්ධනය මොකකින්ද විධානය වෙන්නේ? මොකකින්ද පිළියෙල වෙන්නේ? මොකක් දුරු කිරීමෙන් සත්වයෝ මේ බන්ධනයෙන් මිදෙනවාද කියලා දෙවි කෙනෙක් අහනවා අපේ වාසනාව. ඉතින් බුදුහාමුදුරුවෝ දෙවියන්ට උත්තර දෙනවා, ලෝකේ තෘෂ්ණාව බැඳුම් මේ විතරක වලින් තමයි මේ තෘෂ්ණාව දිගින් දිගටම දිගින් දිගටම ගැට ගැහි ගැට ගැහි ගැට ගැහි යන්නේ. හරියට චේන් එකක් යනවා වගේ, මාලයක් යනවා වගේ, එකකට පස්සේ එකක්, එකකට පස්සේ එකක්, බොහෝ වැඩි වැඩි බොහෝ වැඩි වැඩි යනවා. මේ තණ්හාව කියන එක පාත්පස දුරලීමේ සත්වයා මේ බන්ධනයෙන් බිඳෙනවා කියන එක තමයි බුදුහාමුදුරුවන්ගේ උත්තරය. ඉතින් මේක අපි මේ ගාථාව බොහොම සුතමය වශයෙන්, එහෙම නැත්නම් චින්තාමය වශයෙන් ගත්තහම අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක අපි ලෙහෙලා බැලුවා පළවෙනි දවසේ ඉඳලා, මේ තණ්හාව කොහොමද ලෙහෙන්නේ කියන එක, මොකද්ද මේ ලෝකෙ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන ආකාරයට. ලෝකෙ කියලා කියන්නේ මේ අපි හොය වේදනාවට යන්න පුළුවන්, වේදනාව ලබා ගන්න පුළුවන්, සැප වේවා දුක වේවා, ඒක පටන් ගන්න තැන ඉඳලා මේ වේදනාවට නිකන් තියෙන පරාසය, ඒ පරාසය ඇතුලේ තියෙන හැඩයකට ලෝකේ කියලා කියනවා. කෙටියෙන් කියනවා නම් ඇසකරණ ආසාදියක් ආදී වෙන ගෝචරය වෙන ගෝචර වෙන අනිත් බාහිර ආයතන ඒව පදනම් කරගෙන ඇති වෙන තණ්හාවක් කියන එක තමයි ලෝකේ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඉතින් ඒ ලෝකේ බැඳිලා තියෙන්නේ ඒ අතර තියෙන දේවල්, අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන, මේ තණ්හා වේදනා වෙනකම් බැඳිලා තියෙන ආරණිය තමයි තණ්හාව කියන එක. ඒ තණ්හාව කියන එකේ ලක්ෂණය තමයි ඒකේ ප්‍රිය ස්වභාවයක් තියෙනවා, සැප ස්වභාවයක් තියෙනවා, ඉෂ්ට කරලා දෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා, මනාප ස්වභාවයක් තියෙනවා. ඒ වගේ වචන මූලිමත් දාලා බුදුහාමුදුරුවෝ මේක පෙන්නලා දෙනවා. පිය රූපං සාත රූපං ඉට්ඨා කන්තා මනාපා කියලා වචන ගොඩකින් මේ තණ්හාව කියන එකේ මේ ඇලෙන ස්වභාවය ඉනදී බුදුහාමුදුරුවෝ අදහස් කරනවා. ඉතින් මේ තණ්හාව මෙහෙම ඇලෙන ස්වභාවයක් ගැනදෙන මේ ලෝකයේ තියෙන තණ්හාව යන ආද
එක දිගින් දිගටම යන්නේ ඇයි කියලා දෙයෝ අහන නිසා බුදුහාමුදුරුවෝ කියනවා එක දිගින් දිගටම යන්නේ. ඒදුව තමයි මේ එක තණ්හාවක් ආවට පස්සේ එක අදහසක් ආවට පස්සේ එක එක සංසිද්ධියක් වුණාට පස්සේ ඒ සංසිද්ධිය ගෙදර ගෙනල්ලා මගේ කරලා ලොකු කරලා පිටියේ එල්ලනකන් සිහියක් නැහැ කියලා තන දෙනවා. මේක විතර්ක වෙවි විතර්ක වෙවි විතර්ක වෙවි විතර්ක වෙවි යනවා. එතකොට මේ තණ්හාව දිගටම පවතින මූල, තණ්හාව දිගටම පවතින බැඳුම, තණ්හාව දිගටම විධානය වෙන්නේ මේ විතර්ක කියන ප්‍රමාණ්ඩ කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ විධානය අරගෙන දිගින් දිගටම යන්නේ. ඉතින් මේ මෙහෙම මේ දිගින් දිගටම යන තණ්හාව බුදුහාමුදුරු දෙවියන්ට කියනවා පුළුවන් නම් විපහානේන ප්‍රහාණය කරලා දාන්න සහ මුලින්ම අන්න එතකොට මේ බන්ධනයෙන් අපි ගෙවෙනවා. ඉතින් ඒකට ඉඟියක් හැටිය බුදුහාමුදුරු ඉදිරිපත් කරනවා ඔය අපි කියපු ලෝකේ වැඩක් නැහැ ගන්න දෙයක් නැහැ කියලා. ඉතින් එහෙම පිරිසක් තමයි මේ වගේ ගාථාවක් ඒ වගේ දෙයක් තේරුම් ගන්න යම් ආකාරයක එළඹීමක් එළඹීමක් කියන එකට මේ වගේ ගාථාවක් අරගෙන සාකච්ඡා කරන්න පුළුවන්. නැත්තම් අනිත් අයට පුළුවන් මේ මොකක් හරි ජාතක කතාවක් අරගෙන අපි ඔක්කොම මෛත්‍රී බුදුහාමුදුරුව ආවට පස්සේ ඒකට සාදු කියලා නිර්වාණයක් කියලා බණ කියලා නවත්තා. ඒගොල්ලන්ට මේ වගේ දෙයක් කිව්වට තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බ්ලාස්ටි නැහැ. මේ ලෝකය ඵල රහිතයි කියලා. ඇස ඵල රහිතයි, කන ඵල රහිතයි, දිව ඵල රහිතයි කියන තැනට ඒගොල්ලෝ විරුද්ධ වෙලා ඉන්නේ. මෙතන ඉන්නේ හැම පිරිසක් නෙවෙයි. හරි බලමු මොනවාද මේ බුදුහාමුදුරුවෝ කියන කතාවේ ඇත්තක් හරයක් තියෙනවද කියලා. ඉතින් ඒක බලද්දී දැන් දවස් 4ක් පුරාවට මේ කමඨහන් වාර්තා ඉදිරිපත් කරද්දී මේ කමඨහන් වාර්තාවල කියවුණා මම මෙහෙ විශේෂයෙන් ආධුනිකාය මම මෙහෙ ඔයා නම් වාලේ ආවා. හැබැයි දවසින් දවස දවසින් දවස දවසින් දවස මාව මේක මේ වෙන කොහෙටද අලුත් ගමන ගෙනියනවා මේ ගමනේ හරයක් තියෙනවා කියන කතාව. එහෙම නැත්නම් මේ අසකරණ ආසාදී පිනවණේකින් අයින් වෙන එකේ හරයක් තියෙනවා. අසකරණ ආසාදී හරයක් නෑ කියන එකට පොඩි ඉඟියක්වත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරු ගාවට අපි යනවා කියලා කියන්නේ. බුදුහාමුදුරුවන්ගේ ශේෂ්ත්‍රයේ ඉඳ අපි සුදුසුකම් ගමනවා කියලා කියන්නේ. ඉතින් එතනට ආවට පස්සේ බුදුහාමුදුරු මෙතනට ගන්න පාරිචික උපක්‍රමය තමයි ඔය කියපු තණ්හාව. ඔය කියපු විතක්ක. ඒ කියපු තණ්හාම යොදනවා ආමේ පැත්ත වෙනුවට මේ පැත්තට යන්න තමයි. ඉතින් මෙතනට ආපු අය ගෙදර යන්නේ මං ගෙදර තියෙන මේ ඔක්කොම වැඩ අස්සේ මෙච්චර කාලයක් මම මේකට දානවා කියන එක. ඒ කියන්නේ අර තණ්හාව දැන් පොඩි යූ ටර්න් එකක් ගන්නවා. පොඩි හරහක් ගන්නවා. ඊට පස්සේ තණ්හාව දිගටම ගෙනියන්න ඒ වෙනුවෙන්ම විතර්ක හැදෙනවා. ඒ වෙනුවෙන්ම විතර්ක කියලා අපි කතා කරුවේ මේ වම වම දකුණ දකුණ කියන භාවනා කරලා කියන විතර්ක. ඊට වැඩි විතර්ක එනවා දැන් ගියාට පස්සේ අපි සාමාන්‍ය ජීවිතයේ ඉදදී විතරම අපිට එන විතර්ක ධර්ම විතර්ක. නදාවේ කාම විතර්ක. මේ ගේ තියෙනවා මේ ගේ විකුණලා මගේ දැන් පඩියත් වැඩි වුණා ලොකු ගයක් හදන්න ඕන ලොකු ලෝන් එකක් ගන්න ඕන ඒව තමයි වීදි ඉස්සලා තිබිච්ච විතර්ක. දැන් මේ ධර්ම මාර්ගයට වැටුණාට පස්සේ අර විතර්ක අඩු වෙලා මේ ධර්මයේ මෙහෙම කියනවනේ මෙහෙම කියනවනේ මෙහෙම නේද මේ වගේ මෙහෙම නේද මේ වගේ රහත් වුණාම කොහොමද වෙන්නේ කියලා අලුත් විතර්ක ටිකක්. ඒ කියන්නේ ධර්මයට තණ්හාව ඇවිල්ලා ධර්මයේ තණ්හාව ගෙනියන්නේ ප්‍රති බුදුහාමුදුරුවෝක දෙපැත්තම දන්නේ හින්දා මේ පැත්තට විතර්ක ටික දානවා. ඔය විතර්ක ටික ගන්න තමයි අද බෞද්ධ ලෝකයේ පෙරලා තියෙන්නේ. මොකද ඒ විතර්ක වලින් තමයි ලොකු සංවේගයක් ලොකු ධම්ම නැගිටීමක් සිද්ධ වෙන්නේ. ඉතින් කට්ටිය බණ අහහා ඉන්න රාත්‍රුණා හැබැයි මොකක් හරි වෙලා බලන්න ඕන නිවන් ගිහින්ද පත්තු කරගෙන තින්න කියලා එතකොට තමයි තේරෙන්නේ. අපි මෙතන කරන්නේ එහෙම නෙවෙයි. මේ බණ අහලා නිවන් යන එකක් නෙවෙයි අපි මෙතන කරන්නේ. බණ කරලා නිවන් යන එකක්. ඉතින් මෙතනට ආපු අයට කියනවා ඔය කියන තණ්හාව ඔය ධර්මයට ඇති වෙලා තියෙන
අනිත් පැත්තට කරගෙන විතර්කය ඕකත් තණ්හාවක් තමයි. මේ තණ්හාව කියන එකේ කැලේ තුනක් තියෙනවා. උඹල දැන්ම මුලින් දැකලා තියෙන මේ කාම තණ්හාව ටික විතරයි. තව භව තණ්හාව කියලා එකක් තියෙනවා. මේ භව තණ්හාවේ තියෙනවා කාම කැලේ. කාම භවයෝ කියලා එකක්. මේ කාම භවයෙන් අයින් වෙන්න ඕන. ඒ කාම භවයෙන් අයින් කරන්න කරන වැඩේ තමයි අර මම වම දක්න දක්න කියන එක. කාම භවය කියලා කියන්නේ කාම ස්වභාවයට අපේ තියෙන ඇලිලා යන ගතිය. ඇදිලා යන ගතිය. අපි ඇස කන ආසාදියෙන් දකපු දේවල්, අපි ස්පර්ශ කරගත්තු දේවල්, මගේ කරගත්තු දේවල් දැන් ළඟ නැති වුණාට අර ගුරු ගුරා ගුරු ගුරා ගුරු ගුරා ඒක තමයි කාම ස්වභාවය. කාම භවය. ඒක ආවට පස්සේ බුදුහාමුදුරු කියනවා දැන් කපුල කපුල බමම වම කියන්නේ ධර්ම ධර්ම කියන්නේ. ආස්වාස ආස්වාස කියන්නේ ප්‍රස්වාස ප්‍රස්වාස කියන්නේ. එතකොට අර කාම භවය කාම චන් කාම ඡන්දේ කාම විතරක වෙලින් අයින් වෙනවා කාම භවයෙන් අයින් වෙනවා. අපි ඒක සෑහෙන්න සාකච්ඡා කරේ. ඒ ආවට පස්සේ අර සම්පූර්ණ තණ්හාව එළිය පිටින්ම දැන් අලුතේ මේ අලුත් භවයේ අලුත් ස්වභාවයේ අලුත් තත්වයේ එනවා. ඒකට කියනවා භව තණ්හාව කියලා. ඉතින් ඒ වගේ භව තණ්හාව එන්න පුළුවන් ක්‍රම දෙකක් අපි ඊයේ බුදුහාමුදුරුව මේ ලෝකෙට වැඩලා ඉදිරිපත් කරපු කාර්යයන් ඇටියට හඩන්න හදන කාර්යයන් ගැන භව තණ්හාවේ අවස්ථා දෙකක් අපි සාකච්ඡා කරා. මොකන්ද මේ පළවෙනි ධ්‍යානයයි දෙවෙනි ධ්‍යානයයි කියන එක. පළවෙනි ධ්‍යානයේ සිද්ධ වෙන්නේ මොකක්ද? කාම ලෝකයට අයිති වෙනවා. කාම ඡන්දයට අයිති වෙනවා. නැත්නම් අකුසල ධර්ම. එහෙම නැත්නම් නීවරණ වලට අයින් වෙනවා. ඒ දෙක අයින් කරන්න ගන්න සවල තමයි විතක්ක විචාරය. විතක්ක කියලා කියන්නේ මේ අරමුණ මෙනෙහි කරනවා. ආස්වාසයේ සිද්ධ වෙන්නේ ආස්වාස ආස්වාද කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයේ සිද්ධ වෙන්නේ ප්‍රස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා. ආයේ මෙනෙහි කරනකොට පේනවා අරමුණට හිත ආවට පස්සේ අරමුණේ සටහන් නිමිති ආකාර ව්‍යංජන අනුව්‍යංජන අස්තර විස්තර තොරතුරු එන්න පටන් ගන්නවා. මෙහෙම 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 මගේ ආස්වාසයට වුණා, මගේ සම්මතයට වුණා කියලා මේ ලියුම් කමඨාන් වාර්තාවල බොහෝ දෙනෙක් කියලා තිබුණා. ඉතින් මේ වාගේ විතක්ක ਵਿਚාර හරහා කාම ලෝකයෙන් අයින් වුණාට පස්සේ යාට ඈග්ග තමයි ප්‍රීති සුඛය සහිත විවේකය. විවේකයන් ප්‍රීති සුඛං කියලා එනවා. ඉතින් මේකෙන් මෙහෙම ආවට පස්සේ අලුත් තත්වයට සංහාව ඇති වෙන්න පුළුවන්. ඒකම් ඒක මනස දැන් අලුත් යමක් ඉගෙන ගන්න. මොකද්ද ඉගෙන ගන්න අලුත් යම? මේ කාම ලෝකයයි කාම සංඥාවයි අයින් කරන්ඩ අතාරින්න පුළුවන්. අතහැරීමේ හැකියාව කියන එක කාම ලෝකෙින් ඉන්නකම් අතහැරීමේ හැකියාව කියන එක ගැන ආකර්ෂියක් ගන්න. අරක බදාගත්තු ගමන් තමයි හිතේ දැන් ගන්නවා මේ කාම ලෝකේ අතාරින්න පුළුවන්. ඒක අතාරින්න මෙන්න මේ වගේ උපක්‍රමයක් තියෙනවා කියලා. උපක්‍රම දෙකක සංසන්දනයේ දීරින්න පටන් ගන්න. මේම සංසන්දනය කර කර ඉඳලා කාම ලෝකේ නැයින් ගලා විතක්ක විචාර කර කර ප්‍රීති සුඛයේ විවේකයේ ඉන්නේ. පළවෙනි ධ්‍යානයේ ඉන්නේ කියනට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අර මනසේ ඒ අතහරින ස්වභාවය දන්න නිසා දැන් මේ පළවෙනි ධානයේදී තයාට කල්පනා කරෙන්න පටන් ගන්නවා මේ විතක්ක ਵਿਚාර කරන එකත් කරදරයක්. මට බැයිද විතක්ක ਵਿਚාර නොකර ඉන්න කියලා එයා අලුත් විකල්පයක් ගැන හිතනවා. ඇයි අලුත් විකල්පය ගැන හිතන්නේ? මේ තණ්හාව නිසා. මොකටද තියෙන තණ්හාව? විරේකයට තියෙන තණ්හාව නිසා, ප්‍රීතියට තියෙන තණ්හාව නිසා, සුඛයට තියෙන තණ්හාව නිසා මට බැයිද මේ වම වම දකුණ දකුණ කියනවා වෙනකොට ඒ ශක්තිය ඉදුරු කරගෙන ඒකත් ප්‍රීතියටම දාලා ජොලිය ඉන්න. ඒතර මුකුත්ම කරන්න ඕනේ නැහැනේ කියලා හිතනවා. ඒක හරියට අපි සමුදට වැඩට යන්නේ මරන්න කියනවා කියන්නේ.
සිකුරාද වෙනකම් බලන්න සවුන්ඩ වැඩට යන්නේ කවද සිකුරාද වෙන්නේ කියලා බලන්න. ඒ මානසිකත්වයම තමයි මෙතන පළවෙනි දේ තියෙන්නේ. මේ මේක මහා මල කරදරයක් මේක නවත්තල මට නිකම් ඉන්න බැහැ. ඊපස්සේ යා විතක්ක විචාර කරන එක නවත්තලා දෙවෙනි ධ්‍යානයේදී අපි සාකච්ඡා කරනවා විතක්ක විචාර නම් රූප සම අජත්ත සම්පස්දාන නම් චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධියං පිරේ. මේ විතක්ක විචාර වලින් අයින් වෙලා ප්‍රීති සුඛේ එක්ක විවේකම් ප්‍රීති සුඛම් නෙමේ දැන් සමාධි ජම්පී විසු. අරිනේ විවේකයක් තිබුණේ දැන් මේක එක්කම මෙයා එකතු වෙලා අභ්‍යන්තරයට එකතු වෙලා මේ මනසේ ඇති වෙලා තියෙන මේ විදිමත් ප්‍රභාවය හය ඇති වෙලා තියෙන සුඛ ප්‍රභාවය විනිවිද ඉන්නවා. මෙතන තාම දැන් තණ්හාව තමයි මේ අපිව අරගෙන යන වාහනේ. මෙතනට ආවට පස්සේ තුන්වෙනි ධ්‍යානයේදී දැන් මෙතනත් මොකක් හරි මනස දැන් හුරු වෙලා තියෙන අචල් ආරේක එළවන්න. අපි ලොකු හාමුදුරුවෝ දෙන උදාහරණය තමයි ඡන්දේ දිනන්නේ ඉස්සෙල්ලා දැන් ඒ කාලේ හරියට තියෙනවා. චණ්ඩි ටික පෝස්ටර් ගන්නවා හැමදාම දැන් ඇවිල්ලා ගෙදර වටේ ඉඳගෙන බිබි කකා මේ බොස්ටර් බොස්ස මන්ත්‍රී කරන්න හදනවා. බොස්ස මේසරේ තාක්ෂණික කරන්න හදනවා. ඉතින් ජනාධිපති කරන්න හදනවා. ඒකනේ කරන්නේ. ජනාධිපති වුණාට පස්සේ ඇත්ත බලා දෙන්න දෙන්නේ නැහැ. මොනව වැඩ කරගන්න හම් දෙන්නේ නැහැ. කකා බිබි වටේ වටේ ඉන්නවා නේ. ඒ හින්දා ලොකු අඳුරු කියනවා. ඉබේම පොලිස්පතිට කෝල් එකක් දාලා කියනවා. මෙන්න මූ මට කරදර කරනවා මොකක් හරි ලෙඩක් දාලා මම ඉරිය දාවා. ඊට පස්සේ මාසයක් දෙකක් ඉරිය දාලා තිබ්බට පස්සේ ඊට පස්සේ ඥානාධිපතිම කියනවා. බුදුරට මම කිව්වනේ මම වරන්දි පා කියලා. දැන් හරියන්නේ නැහැ. දැන් ගෙවල් වලට ගලා මම කීයක් හරි දෙන්නම් ඔබ ඉදී කියලා. ඒගොල්ලන් ෂේප් කරලා ගෙදරින් එළවලු දානවා. ඒ වගේ තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාර කියන චන්දිකින අරගෙන අරගෙන කාම ලෝකයයි කාම සංඥාවයි එළවලු දානවා. ඊට පස්සේ විතක්ක ਵਿਚාර කරදර කරන්න. විතක්ක ਵਿਚාර එකේ ලොඩ දාලා කවුරුත්ම නැතුව සමාධිමත් වෙනවා. ඇතුළත තියෙන ප්‍රීතියයි ඇතුළේ ප්‍රීතියයි සුඛයත් එකද වලා බලාගත්තාම ඒකට සමාධිමත් වෙලා ඉතික ප්‍රීතිය සුඛය කියන දෙක තමයි තියෙන්නේ. මේකේ මේ ප්‍රීතිය කියන චෛතසිකය ටිකක් හතරතරකාර චෛතසිකය. ප්‍රීතිය කියලා කියන්නේ මනසේ තිබෙන ප්‍රබෝධමත් බව. මේ මනසේ ඇති වෙන ප්‍රබෝධමත් භාවය වැඩි වුණාම අපි කඩිකනවා වගේ අපි නලියනවා වගේ ගතියක් තියෙනවා. හිතා ගන්න බෑ නිකන් මාරේ ජොලිය ඉන්නේ. අටසිල් අරගෙන හිටියත් හැම තිස්සෙම සිරියාමේ සාරා කියලා සින්දුවක් බලන. ඒක විතරයි ජොලි. අමුතුම උද්දීපනයක් ශරීරයේ ඇති වෙනවා. එන්න මේ ප්‍රීතිමත් ස්වභාවය අපිට දැනෙන්න පටන් ගන්න කයි. ඒ දැනෙන විදි තමයි ඔය එලි පේන එක, ඒතුළු මූණ පසන එක, නාය වටේ ගැනගෙන එක, පන්වන අලියනවා වගේ දැනෙන්නේක, විදුලි කොටනවා වගේ දැන් එළිය විදුලි කොටන එක නෙමෙයි. අදුලෙ විදුලි කොටනවා වගේ දැනෙන එක. ඒ වගේ අමුතුම සෙල්ලම් ටිකක් මේ අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒ පෙන්වන්නේ මේ මනස කොච්චරද ප්‍රීතිමත්. මනස ප්‍රීතිමත් කියන එක ඒක පෙන්ඳුම් කරනු ලබන්නේ මනෝ සංස්කාරයක් හැටියට මේ කය මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. ඉතින් මේ ප්‍රීතිය ගැන කතා කරන්න ගියාම හොඳ දෙනෙක් තර්ක කරනවා. ප්‍රීතිය එහෙමනම් කොහොමද කයෙන් දැනෙන්නේ කියන්නේ. ඒක කයෙන් එහෙම තමයි මනස වැඩ කරන්නේ. මේ මනසේ තියෙන මේ ස්වභාවය භුක්ති විඳපන් භුක්ති විඳපන් කියලා මෙහෙම කයෙන් පෙන්නුම් කරලා දෙනවා. ඒකෝට ඒකට අල්ලලා තියාගන්න පුළුවන්. ඉතින් මේ ස්වභාවය මේ සමාධිමත් වෙලා ඉන්න කෙනාට විවේකයෙන් ඉන්න කෙනාට මේ සමාධිමත් වෙලා ඉන්න කෙනාට මේ දඟලන ස්වභාවය ඕනාට වඩා වැඩි. අයිකට ඔය මෙතන කෑ ගහද්දී මේ මේ මම නිතරම හැමදෙස්සම කියන්නේ ආරේ නිහඬතාවය ආරේ නිහඬතාවය ආරේ නිහඬතාවය බව. මෙතන එද්දී සද්ද වැඩි නම් නිකන් කොකියනවා. ඉතින් ඒ විදිහට මේ විවේකයෙන් එහාට ගිය කෙනාට පුළුවන් තරම් නිවාඩු වාඩු නිශ්ශබ්දව තියෙන්න ඕන. ඉතින් ඒ වගේ මේ Taman මේ දෙවිලි ධානයේදී මේ නලියන ස්වභාවය ඉගේ මේ ප්‍රීතිය නිසා නලියන ස්වභාවයක ඒ තරම් කැමැත්තක් නැහැ. වෙන විදිහකට කියනවා නම් ඒකේ තියෙන
තර්ථය පේන්න පටන් ගන්න. ඒකෙ තියෙන අපිව කුපාන ගතිය පේන්න පටන්. එතකොට මෙයා බලනවා මට බැයිද මේ ප්‍රීතිය නැතුව ඉන්න. එහෙම වෙන්නේ ප්‍රීතිය නැතුව ඉන්න පුළුවන් වෙන්නේ ප්‍රීතිය ඇති වෙන්න මුක්ති විඳတာ පස්සේ. ප්‍රීතිය ආපු මුලින්ම දවස්වල එහෙම නැහැ. හරිම ජොලි. හැබැයි මේ ප්‍රීතිය ඉස්සෙල්ලම එන්නේ පළවෙනි ධ්‍යාන. දෙවෙනි ධ්‍යානයේදී ඒක උච්ච වෙනවා. තුන්වෙනි ධ්‍යානයට යද්දී අරක දෙවිච අර සිලිලාරිය නැති වෙනවා. ඉතින් ඒක අසාද බඳුපාය දන්නවා. මුලින් දැක්කහම ආයේ ලෝකෙම දෙන්නම් කියලා තමයි පටන් ගන්න. ඊපස්සේ ඉස්සරහට යන්නේ ලෝකාමතුරු කියනවා පහු පහු වෙනකොට කොහොම හෝ වෙනවා කියලා. ඔක ආර්ථික විද්‍යාවෙත් එහෙමම උගන්නන. ඒකට කියනවා ආන්තික විපයෝගිතා න්‍යාය කියලා. ඒකම දෙයි. ගම කාලයක් ඇතුළතදී දිගින් දිගටම එකම ප්‍රමාණයෙන් දෙන්න ගියාට පස්සේ ඒකට තියෙන ඇල්ම පොඩ 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 අපිට ඒක ධර්මයේ ඒක හිම්මම තමයි. ධර්මය තමයි මේගොල්ලෝ අරගෙන මේ පට්ටම් ගහලා ඔක් ලියලා පට්ටම් ගහලා. එතකොට බුදුහාමුදුරුවෝ මේක මේ සත්‍ය ස්වභාවයක් කියලා ඒ ස්වභාවය පෙන්නලා දෙනවා. ආර්ථික විද්‍යා කාර්යෝ කරන්නේ මොකද්ද? මෙන්න මෙතන ආවට පස්සේ මෙන්න මේක එපා වෙනවා. එන්නකො එපානු වෙන්න මෙන්න මෙහෙම කරපන් කියලා. බලන්න කොච්චර මුලාවක මේ සත්‍ය ධර්මයේ දැකලා මිනිස්සුම රවට්ටනවා. එතකොට අද අපි මේ රැවටිලා ඉන්නේ දැකපු ධර්මයට ප්‍රතිවිරුද්ධව යන්නේ. අපිට ඒක මේ ධර්මය අධර්මය කරලා ධර්මය අධර්මය පැත්තට හරවන නිසා. ඒක දැකපු කෙනාට ආර්ථික උපයෝගීතා න්‍යාය කෙනාට එයාට කියන්න පුළුවන් නම් මේක තමයි ස්වභාවය. ඔය මොනාගිරුවක් වැඩක් නැහැ කියලා ආර්ථික දියුණුවක් වෙන්නේ නැහැ. හැබැයි මේක මෙහෙම වෙනවා. මේක ඒ එපාවීම නැති කරන්න මේක මෙන්න වගේ පැකට් එක වෙනස් කරන්න, ලයිට් එක වෙනස් කරන්න, උස වෙනස් කරන්න, මෙටි වෙනස් කරන්න කියපු ගමන් අර වෙනස් කිරීමට අහු වෙලා යනවා. එතකොට අපි විනාශ වෙන්නේ මේ ස්වභාවය දැකලා ස්වභාවය අස්වාභාවයට බැහැ. ඒ හින්දා අපිව පෙරලිලා අන්තෝ ජටා මරි ජටා වෙලා තියෙනවා. දෙවි කෙනෙකුට විතරයි ඇවිල්ලා අහන්න පුළුවන් මේ උත්තරේ කට්ටියට වෙලා තියෙන අස්පට් එක. ඒගොල්ලෝ බැඳිලා මේක දිගින් දිගටම යන්නේ ඇයි? ඉතින් අපි නැවත වරක් මාතෘකාවට ආවොත් ප්‍රීතියටත් ඕකම වෙනවා. දැන් මේ ප්‍රීතිය දිහා බලාගෙන ඉඳලා ප්‍රීතියට විරාගය ඇති වෙනවා. ප්‍රීතිය එපාරි. මොකද ප්‍රීතිය උඩ පනිනවා වැඩි. ඒ වෙලාවේ ප්‍රීතිය විරාග වුණාට පස්සේ තුන්වෙනි ධ්‍යානයේ මෙන්න මෙහෙම කියනවා. ප්‍රීතියාජ විරාගා උපේක කෝච විහෙරති. ප්‍රීතියට විරාගය ආවට පස්සේ කැමති එකකට විරාගය ආවට පස්සේ එපා වුණාට පස්සේ අඬන එක නේ කරන්නේ. කැමති එකක් එපා වුණාට පස්සේ අඬන එක තමයි කරන්නේ. එහෙම නැත්නම් ගහගන්න එක තමයි කරන්නේ. එහෙම නැත්නම් හොම්බට දෙකක් අනින එක තමයි කරන්නේ. ඒ වෙනකොට දැන් මේ භාවනා කරන කෙනාට වෙන්නේ මොකද්ද? ප්‍රීතියට අකමැත්ත ආවා. එයා ගහගන්නෙත් නෑ අඬන්නෙත් නෑ. උපේක්ෂා සහගත වෙනවා. උපේක්ෂා සහගත වෙනවා කියලා කියන්නේ මනස ඕනාවට වැඩි උච්චාවචයනයන්ට ලක් වෙන්න දෙන්නේ නැතුව දැන් විරාගයක් ප්‍රීතිය මතින් භාවනාගෙන කරගන්න. එහෙම වුණාට පස්සේ වෙන්නේ අර උච්චාවචයනයේ ගෙනත් දෙදී හිටපු ප්‍රීතිය නැති වුණා. ඒ නැතිවීම හරහා අලුත් උච්චාවචයනයක් ගන්න නැහැ. එයා උපේක්ෂා කෝච විහෙරදී සතෝච සම්පජානෝ සුඛං කායේන පටිසංවේදී. කයේ තියෙන සුඛය සංවේදනයට ලක් කරමින් මොකද දැන් ප්‍රීතිය ඉවරුණාට පස්සේ අහසේ තත්වය සංසිඳුණාට පස්සේ කයේ සුඛය තවත් වැඩි. ඒකේ සංවේදනාව පවත්වමින් කොහොමද ජීවත් වෙන්නේ? මෙතන කියනවා සතෝච සම්ප්‍රජාන. මේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවන්ගේ මාර්ගයේ ගිහින් මේ ධ්‍යානයට එන එක්කෙනා එන්නේ සතියේ සතිය හරහා නෙවෙයි. දැන් මෙතනට එද්දී එයාගේ සතිය සම්පජඤ්ඤ වෙලා. මොකද්ද සතිය සම්පජඤ්ඤ වෙලා කියලා කියන්නේ?
එයාගේ සතු සම්පජඤ්ඤය කියලා කියන්නේ දිගටම පවතින සතිය. ඒ දිගටම පවතින සතියක් අවශ්‍ය නිසා තමයි බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨානයේ පටන් ගන්න ගමන්ම කිව්වේ වින් ස්ක්‍රීන් එක පිරිසුදු කරලා කියලා. මොකක්ද ඒ කියන්නේ? සතින් පරිපූර්ණව තියාගන්න. සතිය ඉදිරියෙන් තියාගන්න. මෙයා සතිය ඉදිරියේ තියාගත්තු කෙනා පළවෙනි ධානයේදී දන්නවා පළවෙනි ධානයේ ඉන්නවා. ඊට පස්සේ දෙවෙනි ධානයට ආවට පස්සේ ඔහු මම දැන් විතක්ක විචාර නැතුව මම දැන් අරමුණ දිහා බලන් ඉන්න පුළුවන්. එතකොට මට තව හොඳක් හරිට වැඩි සැපයකින් සුවයකින් සහැල්ලුවකින් ඉන්නවා කියලා එයා දන්නවා. මේ අවස්ථා දෙකම දන්නවා. හැබැයි ඒ වෙලාවේ සතිය ගැන කතා කරන්නේ සම්පජඤ්ඤය ගැන කතා කරන්නේ මේ දිගින් දිගටම සතිය තියෙනවද කියන එක ටෙස්ට් වෙන්නේ. ඒක පරීක්ෂණයට භාජනය වෙන්නේ ප්‍රීතියක් නැතුව ගියාට පස්සේ. මොකද මේ ප්‍රීතිය කියන එක ඉපයුවේ කාමලෝකය අතරලානේ. ප්‍රීතිය කියන එක උද්දීපනය කරගත්තේ වැඩි කරගත්තේ විතක්ක විචාරක් හැදුවාට පස්සේ. මේ දෙකම ආයෝජනය කරපු දෙකම නැති වුණාට පස්සේ තිබිච්ච ප්‍රීතිය ලබාගත්තු ප්‍රීතිය ලාභාංශයක් හැටියට ලැබුණු ප්‍රීතිය ඒක නැතුව ගියාට පස්සේ අනිවාර්යෙන් අඬන්න ඕනනේ. එයා අඬන්නේ නැත්තම් බුදුහාමුදුරුවෝ කියනවා දැන් එයා වෙන දේ දන්නවා. එයාගේ සතිය විතරක් නෙමේ තියෙන්නේ දිගින් දිගටම සතියක් තියෙනවා. එයා දැනුවත් භාවය පවත්වනවා කියනවා. එහෙම දිගටම දැනුවත් භාවය පැවැත්වෙනවා ඒකට සතිය කියන්නේ සති සම්පජඤ්ඤයයි. ඒක වාර්තාව ඉදිරිපත් කරපුවාම වාර්තාවේ ඒක පේනවා. සමහරු කියනවා අනේ අපේ හාමුදුරුවනේ ඒ දවස්වල මට මේ ජොලිය දුන්නා දැන් නම් මේ ජොලිය එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සතිය තියෙනවා සම්පජඤ්ඤය. මෙයා දැකලා තියෙනවා පේනවා ඉදිරිච්ච ප්‍රීතිය නැති වෙලා පෙමුණාමත් අඬනවා. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රීතිය ආචිරාග ප්‍රීතියට විරාග කියන එක කියනහට ඒකත් මේකත් නැති වෙනවා. එහෙම නැත්නම් මගේ දැන් ප්‍රීතිය නෑ කියන එක පිළිගත්තා නම් ඒ ස්වභාවයෙන් උපේක්ෂා. එහෙම ස්වභාවයෙන් උපේක්ෂාවට ගියාන පස්සේ එයාව කම්පණ සංචල වලට අහු වෙන්නේ නෑ. අනවශ්‍ය උච්චාවච මානසික උච්චාවචය නෑ අහු වෙන්නේ නෑ. එහෙම අහු වෙන්නේ නැති කෙනා තවත් කයේක සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට බුදුහාමුදුරන්ට ඉස්සෙල්ලා තුන්වෙනි ධ්‍යානෙට ගිය එකයි බුදුහාමුදුරුවෝ එක්ක තුන්වෙනි ධ්‍යානෙට අනේකේ වෙනස උකා. මොකක්ද වෙනස? බුදුහාමුදුරුවන්ට ඉස්සෙල්ලා තුන්වෙනි ධ්‍යානෙට ගියා. එතකොට සති සම්පජඤ්ඤය තිබෙන්නේ නැහැ. තුන්වෙනි ධ්‍යානෙට ගියේ ප්‍රීතියේ තිබිච්ච තරත ගතිය අයින් කරන්න ප්‍රීතිය විසි කරනවා. ප්‍රීතියට ද්වේෂ කරලා ප්‍රීතිය හලනවා. හලලා කයේ තියෙන සැපයම පවත්වන්න ඕන කරන අවශ්‍යතාවය නිසා ඒක අල්ල ගන්නවා. මං අරකින් අයින් වෙලා ඒක විරාග වෙලා මේකට එනවා කියලා දැනුවත් භාවයේ නැහැ. සංසිද්ධිය එකයි. එකම සංසිද්ධිය දැනුවත් භාවයේ නැහැ. මේ දැනුවත් භාවය තමයි අපි මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා තුනේ ඥානයට යනවාද සම්මා දිට්ඨියේ ඉඳලා තුනේ ඥානයට යනවාද. දැනුවත් භාවයේ තියෙනවා නම් අපි දැනගෙන යන්නේ අවිද්‍යාව නැතුව යන්නේ. ඒක දකින මයින්ඩ්සෙට් එක වෙනස්. ඒ මයින්ඩ්සෙට් එක වෙනස් නිසා තුන්වෙනි ධ්‍යානයේ බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ විදිහටයි මම තුන්වෙනි ධ්‍යානය නිර්වචනය කරන්නේ කියලා. ප්‍රීතියාදී විරාගෝ උපේක්ඛකෝ විහෙරති සත්‍ත්‍යච සම්පජානෝච භායං සුඛං ප්‍රතිසංවේදේති කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. දැන් දිගටම සතිය පවතිනවා. ප්‍රීතිය නැති වුණා doesn't matter salute එකක් ගැව්වා ප්‍රීති නැති කොහේ ප්‍රීති නැති වුණාද ගමන්න ප්‍රීති නැහැ කියලා දැනගෙන මම වීඩියෝ කරනවා. එහෙම ඉද්දී තුන්වෙනි ධ්‍යානයට ගියාට පස්සේ මේ නැති වෙන සති සම්පජඤ්ඤ දිගින් දිගටම එනවා. මේක හතරවෙනි ධ්‍යානයේදී දැන් මේ භව අවස්ථාවන් ඒවා තමයි මේ භව තණ්හාව ආදින තැන්. ඒ භව තණ්හාව බුදුහාමුදුරුවෝ හඩන්නේ කොහොමද? ඒකට අවදිමත් භාවය දාන. අවදිමත් භාවය දැක්වුවාම වෙන්නේ මොකද්ද? මේ අවදිමත් භාවය නිසා
සංකාර පත්‍යා විඥාන කියන එක හැදෙන්නේ නැහැ. අවදිමත් භාවය නිසා අපි බකන්ඩිලාගෙන ඉන්නවා. දැනුවත් භාවය විතරක් ඇති කරගන්න. ඒ දැනුවත් භාවය ඇති කරන නිසා මුකුත් සංස්කාර නොකරන තත්වයට අපි කියනවා උපේක්ෂා වෙනවා කියලා. ඒකට කියනවා සංකාර උපේක්ෂාව දැන් ඇති වෙන්න පටන් අරගෙන. සංකාර උපේක්ෂාව වේතු උපේක්ෂාව පවතිනවා. උපේක්ෂාව පවතින්නේ මම තවත් මුකුත් නොකර බලන් ඉන්නවා. සංස්කාර කරනවා කියලා කියන්නේ චේතනාත්මකව යමක් කරනවා. චේතනාත්මකව යමක් කරන නොකර ඉන්න මනස හැදෙනවා. හරියට පැන්සලක් පුල් කරනවා වගේ ඒක හුදුවට ශබ්දයකට ශබ්දයකට යනවා. තියුණු වේගෙන තියුණු වේගෙන යනවා. ඉතින් එහෙම යන්නේ කියනාට හතරවෙනි ධ්‍යානයේදී ගියාට පස්සේ තමයි මේ තුන්වෙනි ධ්‍යානයේදී ඔක්කොම දැක්ක රූප භව ස්වභාවයන්. හතරවෙනි ධ්‍යානයේදී ගියාට පස්සේ ඒක දැන් පොඩ පොඩ රූප භව ස්වභාවයෙන් අරූප භව ස්වභාවයන් වලට යනවා. අරූප භව ස්වභාවයන් වලදී තවත් මේ තණ්හාව අපිට අනිතා ගන්න බැරි තරමට ක්‍රිස්ටලයිස් වෙන්න පුළුවන්. කැටි ගැහෙන්න පුළුවන්. ගල් ගැහෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි කියනවා බුදුහාමුදුරුවෝ හතරවෙනි ධ්‍යානය ගැන කියන්නේ සුඛස්සච මහාන දුක්ඛස්සච මහාන උබ්බේම සෝමනස්ස දෝමනස්සාන අත්ථගම අදුක්කම සුඛං උපේක්ඛා සම්පාන සුද්ධි චතුත්ථ ඥාන උපසම්පන්න විද. බුදුරජාණන් වචන කීපයක් සඳහන් වෙනවා. සුඛස්සච මහාන ප්‍රීතිය අයින් කරලා තුන්වෙනි ධ්‍යානයේදී කිව්වේ මොකක්ද? ආයේන සුඛම් පටි සංවේති. සුඛේ විහා තියා තියාගෙන ඉන්නවා. දැන් ඒක දිහා බලාගෙන හිටියාම මොකද වෙන්නේ? එක දිගට බලාගෙන හිටියට පස්සේ අර ආන්තික උපයෝගිතා න්‍යාය වැඩ කරනවා. පහු පහු වෙද්දි පහු පහු වෙන එක වෙන එකට. එහෙනම් මේ සුඛය කියන එකත් හිමීට 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 මේ සුඛය ගාලල් නැහැ ගතිය දෙනවා. එතන ලොකුම කියන්නේ ඒකෙන් ඔච්චර උඩ දාන්න දෙයක් නැහැ. ඒක බලාගෙන ඉන්න දෙයක් නැහැ. ඉතින් කියලා මම ඔහේ ඉන්නවා. මට අරකට නැහැ, මේකත් නැහැ, අනිත් එකක් නැහැ. මම ඔහේ ඉන්නවා. එහෙම නැත්නම් මට අරකට තියෙනවා, මේකත් තියෙනවා, අනිත් එකක් තියෙනවා. ඒක මට ගානක් නැහැ කියලා කියනවා. එතකොට මේ යා කිසි දෙයකින් විශේෂ සුඛයක් සුඛයක් ගන්න නැහැ. සුඛය නම් ප්‍රහාණය වෙලා ගිහින් මේවැයෙන් සුඛය ඉස්සර නම් ඕවා නැතුව ගියාම හරි නෝ. දැන් ඒක විඳලා ඒක ප්‍රහාණය වෙනවා. ඒ ප්‍රහාණය වුණාට පස්සේ කියනවා දුක්ඛසජ ප්‍රහාණ. මේ සුඛේ ප්‍රහාණය වෙනවා එක බලාගෙන ඉන්න කෙනාට සති සම්පජඤ්ඤය තියෙන කෙනාට සුඛේ ප්‍රහාණය වෙනවා එකම සති සම්පජඤ්ඤය තියෙන කෙනාට දුක ප්‍රහාණය වෙනවා. කොහොමද? සුඛ ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ සුඛේ නැති වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් දුකක් නේ. ඒකනේ අපි අඬන්නේ. මේ දුක ආවට පස්සේ එයා දුක දකිනවා සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය වැඩ කරන්නේ දැකපුවාම මේකත් දැන් මෙයා දැන් හරි මගේ දැන් සුඛ ඉවරයි. සුඛ ඉවර නිසා මෙන්න මනසේ දුකක් ඇති වෙනවා කියලා ඊළඟට දැන් මෙයා සුඛ බලාගෙන ඉන්න දෙකේන දුක් කියලා බලාගෙන. ඒ වගේ රෝලර් කෝස්ටර්ස් එකක් යනවා. අර සීසෝ එක වගේ එක සැරේකට සුඛ දැනෙනවා. හැලෙකට බලාගෙන ප්‍රදැනනවා එක හැලෙකට ප්‍රදැනනවා මොකද දිහා බලාගෙන 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 බලන්නේ මෙහෙම ඉන්නේ ඉන්නේ යාට සුඛ ප්‍රහාණයක් පේනවා. එහෙම නැත්නම් සුඛයට සුඛය නැති වුණා කියලා උඩපණින්නත් දුකාව කියලා හඬා වැළපෙන්නත් නැති තත්වය මේ බලාගෙන ඉන්න නිසා සංකාර උපේක්ෂා මානසිකත්වයේ තියෙන නිසා නොන් රියක්ෂනල් මෙන්ටැලිටි එක තියෙන නිසා එයාගේ සුඛ ප්‍රහාණය වෙනවා එකම එයා පොට ප්‍රහාණයක් තේරුම් ගන්න බලනවා. එතකොට මෙතනදී එහෙම වෙන්න නම් මේ වෙන අතරතුරේදී මේ ටිකට මෙහෙම වෙන්න මනසෙන් ඉල්ල ගැස්මක් ඇති වෙලා තියෙන්න ඕන. මේ ඔක්කොම මනස ප්‍රධාන කරගෙන යන්නේ ඒවනේ. මනස දැන් සොම්නස කියන එක දැන් මනස අඳුරන්නේ නැහැ. දොම්නස කියන එක මනස අඳුරන්නේ නැහැ. කයේ සුඛ නැති වුණාම හිත දුක ගන්නෙ නැහැ. කයේ දුක ආපුහම හිත දුක ගන්නෙ නැහැ. එහෙනම් මේකේ කියනවා සුඛස්සච මහාන දුක්ඛස්සච මහාන උබ්බේව සෝමනස්ස දෝමනස්සාන මත්තගම. කියන්නේ මේ මනසේ තියෙන සොම්නස් දෝමනස් කියන එක මම කියලා ගන්න ස්වභාවය අයින් වෙලා තියෙන්න ඕන. මේ කයේ සුඛ දුක කියන එක ප්‍රහාණය වෙන්න ඉස්සෙල්ලා
කියලා බුදුහාමුදුරු සඳහන් කරනවා. ඒක ටෙස්ට් එක තමයි ප්‍රීතියජ විරාගා කියලා කියන්නේ. ප්‍රීතිය දැනෙන්නේ මනසට. ඒ මනසට දැනෙන ප්‍රීතිය නැතුව ගියාට පස්සේ අපි සද්ද නැතුව ඒක දැනගෙන හිටපු නිසා දැන් මනසට දැනෙන සොම්නස දොම්නස කියන එකට අපි උඩපණින්නේ නැහැ. දැන් අපි කියනවා තේරෙනවා කියලා. මට තේරෙනවා. එහෙනම් මම කියාගෙන යනවා. කියාගෙන යනවා. එහෙම තමයි මේ අරිය ධම්මහාමුදුරුවෝ බණ කියනවා. රසන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වරු වහන්සේ මොනවා කියනවා කියලා එතන මෙලෝ රත්තරයක් තේරෙන්නේ නැහැ කියලා කිව්වා. ඒකට කමන්නේ නැහැ නම මං කියන එක මට තේරෙනවා කිව්වා. ඉතින් එහෙනම් ඔයගලන්ට නොතේරුණාට කිසිම ප්‍රශ්නයක් නෑ. මට තේරෙනවා. නිකන් කියාගෙන යනවා. ඉතින් කියන්න අවශ්‍ය කරලා තියෙන්නේ මෙහෙම මේ හතරවෙනි ධ්‍යානයේදී දුකයි දුකයි ප්‍රහාණය වෙද්දී ඒ සුඛ දුක ප්‍රහාණය වෙන එක පිළිගන්න අපි මනසේ මේ ස්තොම්නස් දොම්නස් ගතිය තමන්ගේ නොකරන නොකරගෙන ඉන්න මානසිකත්වය හැදිලා තියෙන්න ඕන. ඒකින් තමයි බුදුහාමුදුරුවෝ ධම්මපදයේ පටන් ගද්දිම අර ගාථාව කියන්නේ. මනෝ බුබ්බංග මා ධම්මා අනුසිතා මනෝමයා මනසාසේ පසන්නේන මනසාසේ පදුත්තේන කියලා කියන්නේ ඕකයි. ඕක අපි දකිනවා නම් මනසාසේ පසන්නේ. ඒ දැක්කට පස්සේ අපි මනසාසේ පදුත්තේන කියලා කියන්න පටන් ගත්තොත් අහිමද මේ එකම දේ දකින්නේ. අනේ මට මෙහෙම වුණානේ, ඇයි මට මෙහෙම වුණේ, මෙහෙම මට වෙන්න පුළුවන් කියලා අඬන්න පටන් ගත්තා. එකම සංසිද්ධිය මේක දකිනවා කියන එකට අපි සතුටු සිත ඇති කරගත්තොත් සතුටේ ඉස්සරහට එනවා. එහෙම නැත්නම් මේ දකින එක මම කරගත්තොත් මනසාසේ පදුත්තේ එන තමයි. මෙතන බුදුහාමුදුරු උගන්වන්නේ මේක දැකලා මනසාසේ පසන්නේ වෙන විදියට අර මනසේ ඇති වෙන සොම්නස දොම්නස කියන එක මගේ කියලා අරගෙන නැත්නම් වන්නේ ඒසි නෑ කරන්න අර කරන්න පුළුවන්. ඒක කරන්න අවශ්‍ය වෙන එකම දේ තමයි මනසේ සැපදු පිටු මනසේ සැපදු පිටු මේ මනසේ සොම්නස දුම්නස එන්නේ 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 අපි ඒකට සතුටුමත් වෙනවා නම් අන්න අපි මේ මනසේ ඇති වෙන සොම්නස දුම්නස අත්තගම මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මෙ නෙමේ කියලා කටින් කියෝ කියෝ ඉන්න ඕනේ නැහැ මන්තරේ වගේ. මේක දිහා නිකන් බලාගෙන ඉඳීම නිසාම මන්තරේ කෙරෙනවා. අපිට මුලක් වෙලාවට ගන්නලා දෙන ඇස මම නෙමේ අන මම නෙමේ අනිත් එක මම නෙමේ කියලා කියන්නේ. එහෙම කියන්න ඕනේ නැහැ. මේක බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක බලාගෙන ඉඳීම තුළින් ඒ උපේක්ෂා ගතිය ගැලනයිස් වෙනවා. ඒ ගැලනයිස් වුණාට පස්සේ බුදුහාමුදුරු කියනවා උඹව මෙන්න මෙතනට වැදිනවා. සපත් ප්‍රහාණය වෙලා, දුක් ප්‍රහාණය වෙලා, සොම්නසත් ප්‍රහාණය වෙලා, දුක්නසත් ප්‍රහාණය වෙලා දැන් මේ සැප හොයාගෙන ජීවත් වෙන සත්වයන්ට කාගේ අවවරණ ජීවතුනේ සැප හොයාගෙන භාවනා කරන්න තමයි සැප හොයාගෙන අන්තිමට භාවනා කරලා ඉතුරු වෙන්නේ මොකක්ද? යහ ගෑනින් නැ ඔළුව යන්නේ දෙකමනේ. ඒකට බුදුහාමුදුරුවෝ කියන වචනේ තමයි අදුක්කම සුඛය කියන්නේ. එදිරින් උඹෝ දෙනකොට අදුක්කම සුඛේ ආවට පස්සේ සම්මන් කර කර දැන් ඇති කිහිත් ඒක අමු දැන් ඇති දැන් ජෝ බරයි ටොයිලට් එකේ ගියෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඉඳගෙන හිටිය ඇති කියලා දැන් නැගිටලා පොඩ්ඩක් සම්මන් කර. එහෙම නැත්නම් බොරළු පොළවේ ඇවිදලා දිනනවා නම් අදුක්කම සුඛේ ආවට පස්සේ දැන් මේකේ මට දැනෙනවා මදි යන්න නැති මේ කියලා මේක වෙනස් කරනවා. අදුක්කම සුඛය ආපු අපි වෙනස් කරන්නේ අදුක්කම සුඛය ආවනේ. එහෙම නැත්නම් අදුක්කම සුඛය වෙන්න වෙන්න එන්න කියලා එනවා. ඒක සාමාන්‍යයෙන් එන්නේ පෑන් භාවනා කරන 59 වෙනි විනාඩිය. ඒ විනාඩිය පන්න ගන්න පුළුවන් වුණොත් හදාගන්න හැබැයි ලේසි නෑ සමහර වෙලාව. මේ හදාගන්න මට බලන්න. සමහර වෙලාවල් එනවා අදුක්කම සුඛය ආවට පස්සේ අපිට ඉඳගෙන ඉන්න බෑ. අපිට උස්සල විසිකරනවා. නෑ මම ඔයේ නිකන් ඉන්නවා කියලා එකක් නෑ උස්සල විසිකරන දන්නේම නෑ ඇස්තරලා නැගිටලා ඉන්න. ඒ වගේ මේ දෙකම ප්‍රහාණය වුණාට පස්සේ සුබතම දුරස් වුණාට පස්සේ අයිති වුණාට පස්සේ මේ අදුක්කම සුඛය කියන එකට වැටෙනවා.
එපා වෙනවා, කම්මැලි වෙනවා, මුස්පේන්තු වෙනවා, හැමදාම රීට්‍රීට් කරන්න ඕනද කියලා හිතෙනවා. හැමදාම ගියත් කොච්චර කමටහන් වාර්තා ලිව්වත් ආවොත් කියන්නේ ආව කොහොම දිගටම කරගෙන යන දිගට මොන මල තරතරයක් දුක අහගන්න මෙතන දෙන්න ඕනද කියලා. ඒ එපා වෙලා නේ එතනට තමයි ගේන්නේ. ඕක තමයි විරු නිවිරාගය කියලා කියන්නේ. අය අපේ හිත තාම හොයනවා ජොලියක්. අපි දන්නේ නැහැ. තාම හොයනවා මේ මොනවා හරි නැති දෙයක්, මොනවා හරි දුරුෂ්ටිය, මොනවා හරි කුදුමලක් හංගගෙන ඇති ඒක නම් තාම දුන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා නේද තියෙන ටික ඔබ උඹලට දීලා තියෙන්නේ, තියෙන ටික උඹලා කෙරුවට පස්සේ මුකුත් නැති දැනට තමයි ඉන්නේ. මුකුත් නැති දැනට ආවට පස්සේ පුළුවන් නම් අපිට දැන් මුකුත් නැහැ, කම්මැලිකම තමයි ඉන්නේ කියලා කම්මැලිකමට දැනුවත් පහරේ ගන්න. එතකොට මොකද වෙන්නේ කම්මැලිකමට? කම්මැලිකමට කම්මැලි හිතෙනවා. කම්මැලිකමට කම්මැලි වෙනකම් අපි ඒක දිහා බලන්නේ. දැන් බොඩියුම් ඉස්සෙල් ළමයින්ට සතිය උගන්වනවා පළවෙනිම දවසේ. මම අහනවා හරි බෝරින් නේද? ඔක්කොම ටික ඔහු කිය කෑ ගහලා ඔක්කොම අතෝ සල්ලි කියලා හරි බෝරින් තමයි. ඊට පස්සේ කියන මම අපුඩියක් ගන්නවා. ඊට පස්සේ මම ඇයි කියලා. මට පෙන්වන්න ඕනේ මේ මේක බෝරින් කියලා තමයි. දැන් උඹලට මේ බෝරින් බව දැනගත්තට පස්සේ බෝරින්ට බෝරින් වෙනකම් ඔබ දිහා බලන් ඉඳී. ඉතින් උන් හිතා ගන්න බෑ මේ වගේ දෙයක් තියෙනවා. ඉතින් අපි බුදුහාමුදුරුවෝ අපි අරන් ඉන්නේ උතන්. සැප පෙන්නලා දුක පෙන්නලා මේ දුක්කම සුඛය කියන දන්නේ. ඔබලා මෙතනට ආවේ ගෙදරදී අදුක්කම සුඛය දැකලා තියෙන නිසා. ඔබලා මේ සංසාරයේ විඳින්න පුළුවන් ඔක්කොම සැප විඳපු අය. සංසාරයේ විඳින්න පුළුවන් ඔක්කොම දුක් විඳපු අය. එහෙම කෙනෙකුගේ විතරයි මනස පෙළ ගැහෙන්නේ මේ සැප දුකෙන් එහාට යන දෙයක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා, එතනට යන්න ඕනේ කියලා. සැප දුක විඳලා ඉවර නැති අය තාම වැඩ එළියේ. ඒවලුනේ මෙතන ඇවිල්ලා ඉන්න බෑ. ඒවලන්ට එන්න පුළුවන් පස්සට මලක් පූජා කරන්න, බෝධි පූජාවක් කරන්න, මොනවා හරි දෙයක් කරලා බිසි ඒගොල්ලෝ තත්තාල දුන්නා, දෙයියන්ට කීයක් අක් දුන්නා, බුදුහාමුදුරන්ට කීයක් අක් දුන්නා, මගේ බිස්නස් එක බලා ගන්න කිව්වා, බුදු සරණයි කියලා ගැහුවා ෆෝන් එකක්, යන්නේ දෙවි පීඨයි කියලා කරුවා, මේ පැත්තේ කතරගම දෙයියෝ, මේ පැත්තේ සීබ දෙයියෝ, අනිත් කොම් දෙයියෝ ටික දාගෙන බුදුහාමුදුරන් මැද තියාගෙන, ජේසුස්වම දරුවෝ කියගෙන, අල්ලාහ් වහන්සේ වරු කියාගෙන, ඔක්කොම තියාගෙන ඒගොල්ලෝ මේ තාම සැප හොයන ගමන. ඔගොල්ලෝ ගහන්න තියෙන දරුවෝ ඔක්කොම ටික ගහලා සංසාරේ යන්න තියෙන ඔක්කොම ගේම් ටික ගහලා ඉවර. දැන් මේ මොක ගෙරුවා අන්තිමට මෙතනට තමයි වැටෙන්නේ. මේ ගෙදරදී අනුක්‍රම සුඛය නැතිනම් මෙතන බුදුහාමුදුරු කියන සප තියෙනවා නේද කියලා බලන්න මෙතනට එනවා. මෙතනට ආවම අන්තිමට වැටෙන්නේ මුලින් අපේන ජොලි ටික. අන්තිමට වැටෙන්නේ අනුක්‍රම සුඛයට තමයි. එතනදී බුදුහාමුදුරු කියනවා, බුදුහාමුදුරු නෙමෙයි ඇත්තටම කියන්නේ කවුද? කවුද මතකද නම? චිත්ත උපාසක දමදින්න, දමදින්න මහරහත් මෙහෙණියගේ චිත්ත උපාසක අහනවා අදුක්කම සුඛේ සැප දුක මොකක්ද? විශාක උපාසක, චිත්ත උපාසක විශාක උපාසකගේ මේ පරණ අමුව තමයි දමදින්න කරණිය කියලා කියන්නේ. දමදින්න කරණිය රහත් වෙලා ආන පස්සේ ආනවා අදුක්කම සුඛේ සැප දුක ගැන අහලා, අදුක්කම සුඛේ සැප දුක මොකක්ද කියලා අහවල් ඕල්මන් වෙන ප්‍රශ්නයක්නේ. අදුක්කම සුඛේ, අදුක්කම සුඛේ නම් ඒක සැප දුකක් නැහැනේ. එතකොට කියන්නේ මේ දමදින්න මහරහත්මේණිය කියනවා අදුක්කම සුඛේ, අදුක්කම සුඛේ ඉන්නවා කියලා දන්නවනම් සැප. දුක්කම සුඛේ ඉන්න එක දන්නේ නැත්තම් ටක් 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 ගාලා කෝල් කරුවා, අයිය ගහගෙන ඉන්නවා, කයි කමාරක් විතර දෙන්නවා, කයි කමාරක් විතර කයි ගහන්න වෙලාව තියෙන අදුක්කම. එහෙම නැත්තම් බීඩිය කෝල් අහස දිහා බලාගෙන, එහෙම නැත්තම් බුලත් විතරක්, එහෙම නැත්තම් Facebook එක ගන්න, එහෙම නැත්තම් YouTube එකක් බලන. මේ ඔක්කොම තියෙන්නේ අපේ අදුක්කම සුඛය නැති කරන්න ගන්න දේව තමයි. උන් කොච්චර දක්ෂද කියනවා නම් අපේ අදුක්කම සුඛය අපිට වෙයි කරුම අපේම සල්ලි. ඒ හින්දා බුදුහාමුදුරුවෝ කියන අදුක්කම සුඛය වෙනවා. අදුක්කම සුඛයට ආවට පස්සේ අදුක්කම සුඛයේ ඉන්නවා කියන එක දැනගෙන ඉන්න.
එපා වුණාට පස්සේ හරි දැන් මම මට ඔක්කොම එපා වෙලා තියෙන්නේ. එපා වෙච්ච එක දැනගෙන මට නැගිටින්න කියනවා. දැන් මම ඔහේ ඉඳගෙන ඉන්නවා. එහෙම ඉඳ අපි අදුක්කම සුඛයට තියෙන ද්වේෂය අයින් කරනවා. අපි වැඩිපුරම තියෙන්නේ මේ අදුක්කම සුඛය කරන ධර්මයක් අපි කරලා තියෙන්නේ අදුක්කම සුඛයට ද්වේෂ කරනවා. බුදුහාමුදුරුවෝ ගන්නවා ඒකට ද්වේෂ කරන්න එපා. ඕක දිගටම බලාගෙන ඉන්න කියලා. මේක දිගටම බලාගෙන ඉඳීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අනු උපේක්ෂා සහගත වෙච්ච මනස තුන්වෙනි ධානයේදී ප්‍රීතිය නැති වුණාට පස්සේ ඇති වෙන උපේක්ෂාව ආපු මනස මේ උපේක්ෂාව තවත් තියුණු කරනවා. උපේක්ෂාව තවත් තවත් විශේෂණ කරනවා. මොකෙන්ද උපේක්ෂාව විශේෂණ කරන්නේ? අදුක්කම සුඛයටත් සතිමත් වීම හරහා. සැප දුක නැතිවීම නැති වුණාට පස්සේ ඒකටත් සති වීම සතිය පැවැත්වීම හරහා අපි ලබාගත් උපේක්ෂාව තවත් උපමට්ටම් වෙලා එනවා. ඒකට කියනවා උපේක්ඛකෝ සති පාරිශුද්ධි කියලා. උපේක්ෂාව සතිය විසින් පිරිසුදු කරනවා. නිකන් සතිය විසින් නෙමෙයි. දැන් මේ සති සම්පජඤ්ඤ බොහෝම හයියෙන් වැඩ කරන මැෂින්. ඒ හයියෙන් වැඩ කරන මැෂින් මේ සතිය පිරිසුදු උපේක්ෂා සතිය විසින් උපේක්ෂාව පිරිසුදු කරගෙන යනවා. අන්න ඒක තමයි හතරවෙනි ධ්‍යානයේදී තියෙන්නේ. මෙතනදී වෙන විදිහකට කියනවා නම් මුකුත් නැහැ. දැන් රූපයක් නැහැ. සුකස්සච පහන. සුකේ ගිහි මුකුත් නැහැ. මෙතනදී දැන් උපේක්ෂාව නොසලෙන මනසක් විතරක් තියෙනවා. මේ නොසලෙන මනසේ මෙතන මේ මුකුත් නැති මනසේ බුදුහාමුදුරුවන් ඉස්සෙල්ලාම ගියාට පස්සේ ඒගොල්ලන්ට දැන් යන්න වෙනවා හිමාලයේ උඩට. අයි එතනින් පල්ලෙහා හිටියොත් මේක හැල්ලෙනවා. මේක නොසෙල්ලී තියාගන්න ඒගොල්ලන් හිමාලයේ හිමාලයේ උඩට ගිහින් පැත්තකටලා ජොලියේ මේ මුකුත් නැති ජොලිය විඳ විඳ මේක ඉන්න දැන් ඒගොල්ලන්ට ඇත්තටම තේරෙන්න පටන් ගන්නවා. මේ ලොකු හිස් බවක් තමයි තියෙන්නේ. අයි ඉස්සර රූප තිබිච්ච තැන දැන් දකිනවා. ඉස්සර සැප තිබිච්ච තැන හරහා ගිහින් ඉවරයි. දැන් මේ දේවල් තිබිච්ච තැන් වල දේවල් නැහැ. දැන් දේවල් තිබිච්ච තැන පේ. දැන් මෙතන ඕගොල්ලෝ ඔක්කොම ටික ඉන්නවා. එතන මට මේක බලපුවාම මෙතන තියෙන හිස් තැන පේන්නේ නැහැ. මේ ලස්සන මුණු ටික පේන්නේ. දැන් ওই සෙට් එකම සමලකින් අරන් මෙන්න මේ පැත්තට දැම්මොත් ඊට පස්සේ මෙතන බැලුවාට පස්සේ මට මේ මූක් පේන්නේ නැහැ. එතනදි මේ හිස් තැන පේන්න පටන් ගන්නවා. ඒ වගේ අපිත් මේ ආස්වාද ප්‍රස්වාසය අහා කයද හිතලා කය සැපේ දිහා බලන්නත් ඒ සැපයක් නැතුව ගියාට පස්සේ දැන් මුකුත් ඒ දැනිච්ච දේවල් ටික නැහැ. දැනිච්ච දේවල් තිබිච්ච තැනේ අවකාශය පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ අවකාශය බොහෝම ආකර්ෂණීයයි. බුදුහාමුදුරන් ඉස්සෙල්ලා ඔය හිස් තැනට යනවා ඔහේ ඉන්නවා. ඉතින් කියනවා මම සක්මන් කරනවා හිස් තැනට ඉන්නවා. මම සක්මන් කරනවා මම පරයන්කේ කරනවා හිස් තැනට යනවා. එච්චරයි. එතනින් එහාට මුළු ගමනක් නෑ. මොකද අරකට දැන් කෑදරකම වැඩි වෙනවා. බුදුහාමුදුරුවෝ මෙතනට එද්දී සති පාරිශුද්ධිය හදලා ඉවරයි. සතිය වෙලා ඉවරයි. ඒතර මෙතනට යද්දී සාරිපුත්ත හාමුදුරුවෝ ගියා ඥානන්ද හාමුදුරුවෝ අතර. මේ හිස්තැනට මම යනවා දන්නවා ඉන්නවා දන්නවා ඒකෙන් එළිය දෙනවා දන්නවා. දැන් සති සතින් පරිමුඛං කියන එක සරි සතින් පරිමුඛං කියන එක සති සම්පජඤ්ඤ විතරක් වෙලා නෙමෙයි. ඒක දැන් සම්පජානෝ සතිමා සම්පජානෝ සතිමා කියලා කියන්නේ දිගින් දිගටම පවතින සතිය එයාට කැමති වුණත් නවත්තන්න බෑ. හැම දෙසම 100% ඇලර්ට්. නිදාගත්තත් ඇලර්ට්. නිඳ යන්නේ නැහැ. ඉඳගෙන හිටියත් ඇලර්ට්. වැසිකිලි කැසිකිලි ගියත් මේ කය ভাইබ්‍රේෂන් දැනෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හිස් තැන තමයි දැනෙන්න පටන් ගන්නවා. කාර් එකක් ගැලෙවුවත් එහෙමයි. මොනවා කෙරුවත් 100% ඇලර්ට්. ඉතින් ඒ හින්දා මෙයාට සම්පජානෝ සතිමා වැඩ කරන්නේ. බුදුහාමුදුරුවන්ගේ සත්‍ය සම්පජන්‍ය ස්තරන් දිහාගෙන ඉන්න කෙනාට මේ හිස්තැනට ගියාට ප්‍රශ්නයක් නැහැ. යා හිස්තැනේ ඉඳී ස්තර ඉන්නවා කියලා දන්නවා. හිස්තැනේ නැති වුණාම හිස්තැන නැහැ කියලා දන්නවා. ඒක තරහාගෙන යනවා. බුදුහාමුදුරුවන්ට ඉස්සෙල්ලා උනේ උතන්ට යනවා. ගිහින් ඒ තණ්හාවේ ඉන්නවා. ඒ තණ්හාවේ ඉද්දී සමහර කෙනෙක් එතන නවතින්න පුළුවන්. සමහර කෙනෙකුට ඒකේ යම් ආකාරයකට මොන මොන වෙලාවට හරි දැනුනොත්
මේකත් මේකත් නැති වෙනවා. හැබැයි මං ඒ කොහොමම දිගටම ඉන්නවා කියලා එයා මේ හිස්තන කියන එක නැති වෙන එක දන්නවා. හිස්තන කියන එක නැති වෙන එක දන්න බව එයාට තේරෙන්න පටන් ගන්නවා. ඒ හින්දා එයාට හිස්තන නැති වුණාට දැන් අලුත් දෙයක් තියෙනවා, දැනුවත් භාවයේ පවතිනවා කියන එක. එහෙම නැත්නම් හිස්තන දැකපු හිත එයාට දැනෙනවා. හිස්තන පේන්නේ හිතනේ. එයාට හිත දැනෙන්න පටන් ගන්නවා. එතකොට එයා ආකාසඤ්ඤායතනයේ ඉඳලා විඥානං ඡායතනයේ බුදුහාමුදුරුවන්ගේ වෙලාවෙදී එක වෙන්නේ සති සම්පජඤ්ඤ හරහා ඒ අරහ යන නිසා අරකේ තියෙන රාග ගතිය විරාග වෙලා උගේද ආකාසඤ්ඤායතනයේ තියෙන ඇල්ම ගතිය අහු වෙන්නේ නැහැ. මොකද යටි දන්නවා, ඉටි දන්නවා, අහු ඉටි දන්නවා. ඒ දැනුවත් භාවය නිසා එතන අවිද්‍යාවට අහු වෙන්නේ නැහැ. එහෙනම් රාගයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් කාලයගේ අභාවයෙන් එකක් කොරු වෙලා යනවා. ඒ කොහොම කොහොම වෙලා යන්නේ කියන දැනුවත් භාවයේ ඉඳලා වෙනවා. එයත් විඥානං ඡායතනෙට වැටෙනවා. විඥානං ඡායතනෙට සමත ක්‍රමයට ගියත් විපස්සනා ක්‍රමයට ගියත් වැටෙනවා. ඒ වැටෙද්දී යන ක්‍රමවේදයේ විතරයි වෙනස. සමතේදී එතනට යන්නේ ආකාසඤ්ඤායතනෙට වැඩිය විඥානං ඡායතනෙ තරතය අඩුවේ අඩුයි කියන තණ්හා. ඒකට කියන්නේ ඇල්මෙන් යන්නේ. විපස්සනා වෙදි ඒකට යන්නේ සංපජානන සතිපට්ඨානයි. එතන යද්දින් දන්නවා, ඉද්දින් දන්නවා, අවිද්‍යාව නැතිවීම නිසා ඉඳ වෙලක් තියෙනවා. ඉතින් ඔහොම දිගින් දිගටම ගිහින් ආකාසං විඥානං ඡායතනය දිහා බලාගෙන හිටපම මුකුත්ම දන්නේ නැති තත්ත්වයකට. ඒකට කියනවා ආකින්චඤ්ඤායතන කියලා. කිසිත් නැහැ. ඉස්සෙල්ලා දන්නවා කියලා තිබුණා මුකුත්ම නොදැනෙන තත්ත්වයකට. කිසිම දෙයක් තේරෙන්නේ ඉඳගෙන ඉන්නවා කියන එකවත් දන්නේ නැහැ. එක පාටම විදුලියක් ඇදුණා වගේ දැනෙනවා. අවදාන කරන්නේ විදිහට ඒක පස්සේ මතක්. ඒ අතරේ කිසිත් නැහැ. අකින්චඤ්ඤායතනෙ ඉන්නවා. ඒ වෙලාවේදී විපස්සනා කරන කෙනාට වාසියක් තියෙනවා. එයා මේක ආපු ගමන් නැවත දැක්වත් බලයක සමතේ ඉන්නේ කෙනා දුක් පුසු ආරතනාය හොයන. ඉමාරෙන් කැලෙනවා. ඒක කැඩුනොත් එයා ඊළඟ තත්ත්වයට යන්න උත්සාහ කරනවා. කැඩුන නැත්තම් එයා හිමාලි වඳුරෙක් වත් එන්න බැරි තැනකට ගිහින් අරකටම වෙලා ඉන්න උත්සාහ කරන එක විතරයි. එතකොට කැඩිලා ඉස්සරහට ගියොත් ඊට පස්සේ ඊළඟ තත්ත්වෙ මුකුත් නැහැ කියන තත්ත්වයක මොන හරි එකතු වෙනවා. ඒකට කියනවා දේව සංඥා නා සංඥායතන කියලා. ඉස්සෙල්ලා මොකද නැතුවයි කියලා ඊට පස්සේ සංඥාවක් එනවා. ඒ සංඥාව සංඥාවක්ද කියනවද සංඥාවක් නෑ කියේ නෑද කියලා කියන්න බෑ. මොකද්ද එකක් තියෙනවා. හැබැයි හරියටම මේකයි කියලා කියන්න මොකද නැති වෙලා කියන්න මම හරියට නෑ මට මොකද නෑ මොකද නෑ කියන සංඥාවක් තියෙනවා. ඊට පස්සේ ඒ නෑ කියන එක නැති වුණාට පස්සේ සංඥාවක් එනවා. තියෙනවද නැද්ද කියලා කියන්න බෑ. ඔතන කොහොම තමයි අටවෙනි ධ්‍යානෙ කියලා කියන්නේ. අටවෙනි ධ්‍යානෙට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා ඔයා දේශේ 50ක් ගන්න, මත් දේශේ 50ක් ගන්න, මත් දෙන්න එකතු වෙලා බිස්නස් එක කරගෙන යන්න. බුදුහාමුදුරුවෝ සැලියුට් එකක් ගහලා කිව්වා කිං සත්‍ය ගවේසී කියලා. ඉතින් ඔයා ගියා ගන්න 500ම මම යන සත්‍ය රාගය කියලා. මොකද අර 250 මේන්ටේන් කරන්න ලොකු ධර්මයක්. මේ මොකද්ද අකින් දේව සංඥා නා සංඥායතනෙ මේන්ටේන් කරන්න අපි කන්ඩිෂන්ස් හදාගන්න ඕනේ. මෙන්න මේ වගේ තත්ත්වයන් තියෙනකොට මේක හදාගන්න. මේක ගෙදර අවුල් කරන ගමන් ගෙදර ඉන්න ගමන් කරන්න බෑ. සමද ක්‍රමයට අනුව. හැබැයි විපස්සනා ක්‍රමයට අනුව දැනුවත් භාවය පාත්වන නිසා ඔය මොන තින්ගෙදී වුණත් දැනගෙන ඉන්න හින්දා මේ දැනුවත් භාවය තමයි වැඩ කරන්නේ. දැන් ධානය නෙමෙයි වැඩ කරන්නේ. වැඩ කරන්නේ සතිය නෙමෙයි. වැඩ කරන්නේ සම්පජඤ්ඤය නෙමෙයි. දැන් වැඩ කරන්නේ සම්පජානන සතියමා කිය. බුදුහාමුදුරුව සතර සතිපට්ඨානයේ වැඩදී පොලිටිස් තුනක් නම් ඊයේ කිව්වනේ. ආතාපි සම්පජානන සතියමා විනේය ලෝකේ අවිචාරකෝ. මේ සම්පජානන සතියමා කියන පොලිටිකේකින් තමයි මේ දිගින් දිගටම දිගින් දිගටම මේක පැත්තකට 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 යන නිසා ඒක තමයි වැඩ කරන්නේ.
එයාට ප්‍රශ්නයක් නැහැ මොකේද ඉන්නේ කියලා. දන්නවා 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 කියන කතාව තමයි සාරිපුත් හාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට කිව්වේ. ඔයා දිලිසි දිලිසි ඉන්නේ කොහොමද මේ දිලිසි දිලිසි ඉන්නේ? ඒක උඹලා ලිප්ස්ටික් කියුටෙක්ස් ගන්න යන අතල ධානවල පළයලා දැන දැන. එතකොට දිලිසි දිලිසි ඉන්න පුළුවන්. ඉතින් ඒ ලිප්ස්ටික් කියුටෙක්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම ඉන්නේ තේන්න. ඒ වගේ ඉන්න පුළුවන් දිලිසි දිලිසි මේ අපි දිගටම සතිය පවත්වනවා. ඉතින් ඒ තත්වයට එද්දී දැන් අපි එක දෙයක් දකිනවා. මොකන්ද? අත ගහන අත ගහන අත ගහන හැබැයි සුන්නදූලි වෙලා යනවා. අත ගහන අත ගහන අත ගහන හැබැයිම මගේ කියලා කරගන්න බැහැ. මේ වෙලාවේදී අපිට විකල්ප දෙකක්. මේක ස්ථීර කරගන්න හදන්න පුළුවන්. මේක මගේ කරගන්න හදන්න පුළුවන්. ඒ කරගන්න හදලා ඒක කරගන්න දුක් විඳින්න පුළුවන්. ඒක කරනවද නැත්නම් ඔය හැදි ගැහිලා යන එකට හැදි ගැහිලා යන්න තමයි නිකන් බලන්න. එහෙම බලන් ඉන්න පුළුවන් තත්වයක් ආවොත් ඔහේ වෙන ඕනම දෙයක් වෙච්චානේ මම නොකඩෙන සතියකින් එහෙම නැත්නම් නොකඩෙන දැනුවත් භාවයකින් ඉන්නවා දියුර බුදුහාමුදුරුවෝ කියනවා අන්න ඒ වෙලාවට සංඛාර උපේක්ෂාව උච්චතම අවස්ථාවට ඇවිල්ලා සති සම්බොජ්ජංගේ බවට පත් වෙනවා. මෙච්චර වෙලා තිබිච්ච දේ සති සති සම්බොජ්ජංගේ කියලා කියන්නේ මේ දිගටම පවත් අසම්මුත සතියක් කියලා කියනත් කැඩෙන්නේ නැහැ මොකටවත්. සතිය තමයි පාදින්නේ. අරමුණු ටික හැදි ගෑයලා යන අසුන්නත් දෝලි වෙලා යන නන්නත් තර වෙලා යනවා. අරයක් ඇන්දට කවු ඉලවෙක් වගේ බලන්න නමුත් නැහැ. සමහරකට ඇඳගෙන යද්දී ඇඳගෙන යද්දී ඇඳින පාර පවා පේන්නේ නැහැ. දැනින්නේ සංඥාව නැහැ. ඕන කෙංගෙඩියක් වෙද්දී වැටෙනවා නම් අපායට වැටෙනවා. අපායට වැද්දී දිවි ලෝකයට වැටෙනවා. දිවි ලෝකයට වැටෙනවා. නිකටම එඩ ඔය ලුතුබත් දාගෙන කෑ ගන්නවා. නිකේ මේ මේ කෝටි කියලා ඉතින් අර නැති වෙන එක දකිනවා. ඒ දකින නැති වෙන එක දිහා බලන් ඉන්න දිවි කායින් අපිට ඕන දුක ගන්න පුළුවන්. ඒ විකල්ප දෙක සති සම්පජ්ජංගයේ වෙන්නේ කෙනා වෙන දයක් වෙන්න අර බලන් ඉන්නවා. සති සම්පජ්ජංගය ආවට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා සති සම්පජ්ජංගයේ භාවේදී විපුල්ලාය පරිපූර්ණං ගච්ඡති කියලා. එහෙම ඒක කරලා 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 මේ පරිපූර්ණං ගච්ඡති වුණාට පස්සේ ධම්මවිචය වෙනවා. ධම්මවිචය පරිපූර්ණං ගච්ඡති වුණාට පස්සේ නැවත වරක් ප්‍රීතිය සම්පජ්ජංගයක් හැදියට වැටෙනවා. පස්සද්ධිය සම්පජ්ජංගයක් හැදියට වැටෙනවා. සමාජීය සම්පජ්ජංගයක් හැදියට වැටෙනවා. ඊට පස්සේ මට මතක හැදී උපේක්ෂා සම්පජ්ජංගයක් හැදියට වැටෙනවා. අන්තිමට මේ සම්පජ්ජංග ධර්ම ටිකක් උනන්දුුලි වෙලා යනවා. ධම්මානුපස්සනාවේ අන්තිමටම කියන්නේ සම්පජ්ජංග ධර්ම ටිකක් උනා උනන්දුුලි වෙලා යනවා. මේ හැමදේම මේ උපයෝගම දේම උනන්දුුලි වෙලා යනවා කියන එක තමයි ධර්මතාවය. අන්නේ ඒක ධර්මතාවය කියලා අපි දැක්කනම් අපි ඒක පිළිගත්තනම් අර දෙයයන්ට කිව්වා කියලා දී තණ්හාව විපහානේන මේ තණ්හාව විපහානේන වුණාට පස්සේ අපේ මේ බන්ධනය තවත් ගැට ගැහෙන්නේ නැහැ. මොකටද ගැට ගැහෙන්නේ නැත්තේ? දැන් කාමයට ගැට ගැහෙන එක ගැන කතා කරන්න දෙයක් නැහැ. භවයට ගැට ගැහෙන්නේ නැහැ. රූප භවයට ගැට ගැහෙන්නේ නැහැ. අරූප භවයට ගැට ගැහෙන්නේ මොකද? යාද පිළි අරගෙන ඉවරයි. මේ ඔක්කොම මං වට ගහපෝ අත ගහපෝ හැම එකම දුන්නත් පුළි වෙලා ගියා. මේ දුන්නත් පුළි වෙලා ඉතින් මම මේක මගේ නෙමේ කරගෙන හිටියා. මගේ කරගන්න ගියොත් මේවා කොම්ප්ලීට් කරගන්න ගියොත් ඊළඟට කෑම අදගෙන නෑ. මං ඊළඟ කන්නේ නෑ අදගෙන නාන්නේ. දේශනාවලිය
සියලු දෙනාටම තිලෝකුරු අමාමෑණියන්ගේ ශ්‍රී සද්ධර්මයේ මහා සංඝරත්නයේ රැකවරණය ආශිර්වාදය ලැබේවා. හොඳයි, සූම් එකේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි මෙතනින් ධර්මදේශනාව නවත්තලා අද මේ වෙලාව තියෙන්නේ අපේ දාන වෙලාව. දානෙට සූදානම් වෙනවා සියලු දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.